අයිබෝන් කියලා ඔබ සිරු දෙනාම පිළිගන්නවදත් අපි අද කොටස් වල වීඩියෝ මාලාවේ තවත් වීඩියෝක් සමග ඉතින් අදත් අපි එකතු වෙනවා කාර්බෝහල දිනයකට පස්සේ කොටස් දෙන්න පුළුවන් මොන වගේද සංඛ්‍යාත්මක දත්ත ඒ වගේම කසන වල හැසිරීම මොන වගේද කියන කාරණා විශ්ලේෂණය කරලා බලන්න. ඉතින් අද දිනේ හැසිරීම ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් අපි දැක්ක අද දිනේ තර ඊයේ දිනේ වගේම තිවුණු කඩා වැටීමක් ක්‍රෑෂ් එකක් අපි දැක්ක සම්සිද්ධශේ කැපිපෙන විදිහට පහත වැටීමක් අපි දැක්කා. ඒ වගේම අද ගණදුරු වන අතර වාරයේදී අපි දැක්කා කොටස් දෙන්න පුළුවන් ගණදුරු පෑ භාගයකට නවතින ආකාරයක්. ඉතින් ඒ තරම් අධික එහෙම නැත්නම් ඒ කඩා වැටීමේ තිවුණු බව නිසා තමයි ඒ කාරණයට මුණ දෙන්න සිදු වුණේ. ඉතින් අපි බලමු මේ දේ එහෙම නැත්නම් ඒ දේ ගැන වැඩි විස්තර අදදිනේ අපිට කතා කරන්න දෙන පුවත් වලින්. ඒ වගේම දැන් අපිට පෙනී යන කොටස් වල ඇත්තරම සමස්තයක් විදිහට ගත්තාම කලබල මානසිකත්වයක් තවදුරටත් ඇති වෙනවා කියන කාරණේ. මොකද අදදිනේ අපි ඒ හොඳින්ම දුටුවා තාක්ෂණානුකූලව අපි මන්දගාමී හැසිරීමක් බලාපොරොත්තු වුණා. නමුත් ඇත්තරම ඒ මන්දගාමී හැසිරීම කොටස් වල ගණදුරු අවසන් වෙන්න ආසන්න කාලෙදී අපි දැක්ක තියුණු කඩා වැටීමක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේවට හේතු තමයි මේ කලබල මානසිකත්වය. ඒ වගේම විශේෂයෙන්ම මම ඊයේ දිනේ සඳහන් කරා වුණා මතක ඇති මේ ප්‍රාග්ධන මට්ටම් වලින් නිමතන් සංසන්දනාත්මකව ප්‍රාග්ධන මට්ටම ඉහළ මට්ටමක දැනට පවතින කොටසක හැසිරීම. ඉතින් ඔන්න ඔය හේතු කාරණාත් බලපෑවා ඇත්තටම අද දිනේ ඊයේ දිනේ වගේම මෙවැනි එහෙම නැත්නම් මේ වගේ කොටස් වෙනකොට හැසිරීමකට. ඉතින් අපි බලමු අද දිනේ මුල ආරම්භයේ ඉඳලා සමස්ත දශක නතර වුණ ස්ථානය 1729.21 විදිහට තමයි දින අවසානයේ සමස්ත දශක සටහන් වුණේ. ඒ වගේම එය පෙර දිනට සාපේක්ෂව 1268.3 ප්‍රමාණයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වුණේ. ඒ වගේම අද දිනේ S&P 500 දශකය 1898.43 විදිහට තමයි සටහන් වුණේ. දින අවසානයේදී එය පෙර දිනට සාපේක්ෂව 1131.36 ප්‍රමාණයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වුණේ. ඉතින් දශක දෙකම කැපිපෙන විදිහට පසුබැසීමකට ලක් වුණා මම කලින් සඳහන් කරා වගේ. ඉතින් ඒ දේ මෙතනින් පැහැදිලි වෙනවා අපිට විශේෂයෙන්ම S&P 500 දශකයත් කැපිපෙන විදිහට පසුබැසීමකට ලක් වෙලා තියෙනවා. අපාර කලින් කිව්ව කාරණයක් එයට එමත්තා ඒ කාරණා දෙකත් මේට ලොකු රුකුලක් වුණා කියලා අපිට කියන්න පුළුවන්. අද දිනේ සමස්ත පිළිවෙතුම් ප්‍රමාණය දෙසට අවධානය යොමු කරමු. රුපියල් මිලියන 2830.12 විදිහට තමයි දින අවසානයේ සමස්ත පිළිවෙතුම් ප්‍රමාණය වාර්තා වෙන දිනේ. එය පෙර දිනට සාපේක්ෂව 20.5% ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ දේශීය මිලදී ගණන් අපිට දැක් ගන්න පුළුවන් වුණා. රුපියල් මිලියන 2760.42 ප්‍රමාණයක එය පෙර දිනට සාපේක්ෂව 21.7% ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ දේශීය විකුණුම් රුපියල් මිලියන 2563.53 එය පෙර දිනට සාපේක්ෂව 10.9% ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ විදේශීය මිලදී ගණන් වාර්තා වුණා. රුපියල් මිලියන 69.7% ප්‍රමාණයක එය පෙර දිනට සාපේක්ෂව 12.9% පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ දින අවසානයේදී. ඒ වගේම විදේශීය විකුණුම් අද දිනේ රුපියල් මිලියන 267.58 එය පෙර දිනට සාපේක්ෂව 606.6% ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. ඉතින් අද දිනේ අපිට සුපුරුදු විදිහට එම නිසාම සුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් දැක් ගන්න ලැබෙන්නේ ඊයේ දිනේ අපිට ඒ දේ දැක් ගන්න නොලැබුණා. මම ඊයේ දිනේට හේතු පැහැදිලි කරා කැපී පෙනෙන විදිහට විදේශිකයන්ගේ අඩු සහභාගීත්වය විශේෂයෙන්ම විදේශීය විකුණුම් වල කැපී පෙනෙන අඩු වීම තමයි ඒකට හේතු වුනේ. නමුත් අද දිනේ වුණ සුපුරුදු විදිහට ඇවිල්ලා තිනවා සුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් අපිට දැක් ගන්න ලැබෙනවා. ඒ රුපියල් මිලියන 196.89 විදිහට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ. ඒ පෙර දිනට සාපේක්ෂව 565% පසුබැසීමක් විදිහට තමයි සටහන් වුනේ. ඒ වගේම අද දිනේ ගණුදුරු මුළු කොටස් ප්‍රමාණය පෙර දිනට සාපේක්ෂව 3.1% ඉහළ යෑමක් වාර්තා කරනවා දින අවසානයේදී. ඒ වගේම අද දිනේ සිදුවන මුළු ගණුදුරු ප්‍රමාණය 29.3% ඉහළ යෑමක් වාර්තා කරනවා. ඉතින් ගණුදුරු මුළු කොටස් ප්‍රමාණය 3.1% වැනි අගයකින් ඉහළ යෑමක් වාර්තා කරද්දී සිදුවන මුළු ගණුදුරු ප්‍රමාණය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරලා තිනවා ඊයේ දිනේට සංසන්දනාත්මකව. මේ තරමක් නෙගටිව් එහෙම නැත්නම් ඍණාත්මක තත්ත්වයක් වෙනවා කොටස් වල පොළ. මොකද අපි ඊයේ දිනේ එහෙම නැත්නම් ඊයේ දිනේ අවසන් වෙද්දී තිබුණ තත්ත්වයත් එක්ක කොටස් වල පොළ ඊ දිනේට වඩා දිනේ සිදුවන මුළු ගණුදුරු ප්‍රමාණය ඒ වගේම ගණුදුරු මුළු කොටස් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අද දිනේ ඇති වුණ විකුණුම් පීඩනය අපිට දකින්න පුළුවන් තරමක් ඊටත් වඩා දරුණු විදිහට. හරි වචනේ තියුණු ඇත්තටම දරුණු කියන තර වචන පාවිච්චි කරේ බහුතරයක් දෙනා ඒක දරුණු අත්දැකීමක් නිසා. නමුත් කෙසේ වෙතත් සාර්ථක ආයෝජකෙක් නම් මේ වෙන විටත් ඔහුගේ අවධානම ඔහුගේ හෝ ඇගේ අවධානම කළමනාකරණය කරගෙන තමන් next step එක එහෙම නැත්නම් ඊළඟ පියවර සඳහා සූදානම් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ උපක්‍රම වල හැටියට තවදුරටත් තමන්ගේ කාලය සහ අවධානම කියන කාරණා දෙකම කළමනාකරණය කරගැනීමෙන් කොටස් වල රැඳී සිටිනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය ස්ට්‍රැටජි එකක් වැරදි නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට ගැළපෙන ස්ට්‍රැටජි එක බොහෝ දෙනා අඳුරන්නේ නැති එක. ඉතින් දැන් මේ දිනවල අපි දකිනවා විශේෂයෙන්ම කියනවා මේ කොටස් වල මේ වගේ වැටෙනවා ඒක අමුතු දෙයක් නෙමෙයි. මේ වගේ කලිනුත් වැටලා තියෙනවා ඕන තරම් අමුතු දෙයක් නෙමෙයි කියලා. ඉතින් අමුතු දෙයක් නෙමෙයි නම් ඇයි එහෙනම් වැටෙන වෙලාවේ කොටස් වල දැන් වැටෙන එක පරාජයක් නම් ඔබට ඇයි කොටස් වල මේ පරාජය ලැබුවේ ඔබ? අනේ එතන තමයි එහෙනම් උත්තරේ දෙන්නේ. ඒකට තමයි උත්තරේ දෙන්නේ. නැතුව හිත සනසා ගැනීමට ඒ වගේ ලිපි පළ කරාට බොහෝ දිනෙකගේ ආයෝජන කලඹුවල් වල ඇතිලා තියෙන දැන්ටමත් ඇතිලා තියෙන අලාභ පාඩු ඒ වගේ දේවල් නැවත රිකවර් වෙන්නේ එහෙම නැත්නම් නැවත යථාර්ථයට පත් වෙන්නේ නැහැ.
හරි හැටි අඳුරනගත් එක සමාජගත කරන්න තවමත් තවදුරටත් බොරුව සමාජගත කරන්න එපා. හොඳයි අපි දැන් ආදරෙන් කරමු අදිනේ වැඩිවියෝ පිළිවටුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් දෙකට. අදිනේ වැඩිවියෝ පිළිවටුම් ප්‍රමාණය වාර්තා කර දෙන්නේ ඉස්කෝල අංක සමාගමේ කොටස. රුපියල් මිලියන 364.49ක පිළිවටුම් ප්‍රමාණයක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 286.04ක පිළිවටුම් ප්‍රමාණයක්. ඩිප්‍රොඩක්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 268.38ක පිළිවටුම් ප්‍රමාණයක්. LOC හෝල්ඩින්ග් සමාගමේ කොටස රුපියල් මිලියන 209.64ක පිළිවටුම් ප්‍රමාණයක්. කමර්ෂල් බැංකු චන්දබලි සහිත කොටස රුපියල් මිලියන 168.61ක පිළිවටුම් ප්‍රමාණයක්. අදිනේ වාර්තා කරපු විදිහ අපිට දැක් ගන්න පුළුවන් මෙලයිස්තුයි. හොඳයි. ඒ වගේම දැන් අවධානයෙන් ගුරුම අපි අදිනේ වැඩිම කොටස් ප්‍රමාණ ගණන දරන කොටස් ඇසට මෙලයිස්තුයේ ප්‍රථම ස්ථානය ගන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස. කොටස් නැල 52.22ක ප්‍රමාණයක් අදිනේ ගණන දරලා තියෙනවා. ඒ වගේම ලක්ෂපාන සමාගමේ කොටසේ කොටස් නැල 15.84ක් අදිනේ ගණන දරලා තියෙනවා. එක්ස්කෝ ලංකා සමාගමේ කොටස් නැල 8.81ක ප්‍රමාණයක්. ඉන්ඩස්ට්‍රියල් ඇස්පාක් සමාගමේ කොටස කොටස් නැල 6.46ක ප්‍රමාණයක්. ඩිප්‍රොඩක්ට් සමාගමේ කොටස කොටස් නැල 5.31ක ප්‍රමාණයක් අදිනේ තුල ගණන් දරන විදිහ අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මෙලයිස්තුවට අනුව. හොඳයි. ඒ ඔබ දැක්ක අදිනේ වැඩිම කොටස් ප්‍රමාණ ගණන දරන කොටස් පහ. අපි දැන් අවධානයෙන් කරමු වැඩිම විදේශීය මිලදී ගණන් ප්‍රමාණය සහ විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් දෙකට. මුලින්ම වනු විදේශීය මිලදී ගණන් ලයිස්තුව දෙස. අදිනේ වැඩිම විදේශීය මිලදී ගණන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ එඩ්කන් ස්පෙන්ස් සමාගමේ කොටසෙන්. යල්ලින 8.83ක වටිනාකමේ කොටස් විදේශීය ගණන්සින් අදිනේ මිලට අරන් තියෙනවා. මේ කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 58.80යි. ඒ වගේම දෙවන ස්ථානයේ රැඳෙන්නේ ඉන්ටර්නැෂනල් බැංකු චන්දබලි සහිත කොටස. රුපියල් මිලියන 3.31ක වටිනාකමේ කොටස් විදේශීය ගණන්සින් අදිනේ මිලට අරන් තියෙනවා. මේ කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 133.25යි. ඉතින් ඔන්න කොටස් දෙක තමයි අදිනේ කැපිපෙන විදේශීය මිලදී ගණන් ප්‍රමාණයක් වාර්තා කරේ කොටස් ලැබල. අවධානය යොමු කරමු කැපිපෙන විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් විසට. මෙමෙලයිස්ට් ප්‍රථම ස්ථානය ගන්න සුපුරුදු විදිහට සම්පත් බැංක කොටස. රුපියල් මිලියන 82.27ක වටිනාකමේ කොටස් ප්‍රමාණයක් අදිනේ විදේශීය ගණන්සින් විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්य මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 155.96යි. ශ්‍රී ලංකා සමාගමේ කොටස තමයි දෙවන ස්ථානයේ රැඳෙන්නේ රුපියල් මිලියන 66.97ක වටිනාකමේ කොටස් විදේශීය ගණන්සින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 40.20යි. ජෝන් ගේ සමාගමේ කොටස රුපියල් මිලියන 22.88ක වටිනාකමේ කොටස් විදේශීය ගණන්සින් විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 151.25යි. හේමා සෝල්ලින් සමාගමේ කොටස රුපියල් මිලියන 10.94ක වටිනාකමේ කොටස් විදේශීය ගණන්සින් විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 80.40යි. සහ අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් ඩයලොග් සමාගමේ කොටස අදිනේ රුපියල් මිලියන 10ක වටිනාකමේ කොටස් ප්‍රමාණයක් විදේශීය ගණන්සින් විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 12.70යි. ඉතින් ඔන්න කොටස් පහ තමයි අදිනේ වැඩිම එහෙම නැත්නම් කැපී පෙනෙන විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරේ කොටස් වල ගණනවලි. අපි දැන් අවධානය යොමු කරමු අදිනේ අපිට කතා කරන්න දෙන විශේෂ පුවත් දෙසට. අදිනේ දත් සංඛ්‍යාත්මක දත්ත ගැන අපි විශ්ලේෂණය කරලා අවසන්. ඉතින් බලමු අපිට අදිනේ දැනගන්න ලැබුණ පුවත් මොනවද කියලා. අදිනේ අපිට විශේෂ එක පුවතක් වාර්තා වෙනවා. කොටස් වල ගණනදුණු අත්හිට වුණ ලැබුවා. එහෙම නැත්නම් ස්වංක්‍රීයවම අත්හිට වුණා. පසරු 1:28 ඉනන් පසරු 1:58 දක්වා මේ පැය භාගයේ කාලය තුල. ඒකට හේතු වුණේ ඇත්තටම S&P SLUNI දශකයේ නොකඩවා පසුබැසීමට ලක්වීම. අදිනේ කොටස් වල ගණනදුණු වුණු කාලය තුල. ඉතින් ඔන්න පුවත් තමයි අදිනේ අපිට දැනගන්න ලැබුණා. එහෙම නැත්නම් අපිට කතා කරන්න දෙන විශේෂ පුවත වෙන්නේ. හොඳයි. අපි දැන් ආදරණය කරමු අදිනේ කොටස් වල හැසිරීම විශ්ලේෂණයට වගේම හෙට දිනේ මොන වගේ හැසිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණය එහෙම නැත්නම් තාක්ෂණනුකූලව ඒ විශ්ලේෂණය සිදු කරන්න. මුලින්ම බලමු අදිනේ හැසිරීම. අපිට දැන් තිරේ දිස්සේ ප්‍රස්තාර සටහනට අදාළ අදිනේ හැසිරීම බලන්න ආරම්භයේ පටන් අපි දකිනවා පසුබැසීමක්. ඉන්පසු කොටස් වල ගණනදුණු අවසන් වෙන්න ආසන්න කාලෙදී අපි දකිනවා ඒ පසුබැසීම තියුණු පසුබැසීමක් බවට පත් වෙනවා. නමුත් අතරම කොටස් වල ගණනදුණු වෙන අරන් තරමක කාලයක් යනකම් අපි දකින්නේ බොහොම මන්දගාමී ස්වරූපයක්. පසුබැසීමකට ලක් වුණත් බොහොම මන්දගාමී ස්වරූපයක් තමයි අපි දකින්නේ. ඊයේ දිනේ ඒ නතර වුණ ස්ථානයේ ආසන්නයට එහෙම නැත්නම් ඒ ආසන්නයේ රැඳෙමින් තිබුණා තරමක වෙලාවක්. නමුත් පසුව අපි දැක්කේ අර තියුණු කඩාවැටීම දිනේ ගෙවියනවත් එක්කම ගණනදුණු අවසන් වෙන්න කාලය ආසන්න වෙද්දී. ඉතින් ඕක තමයි අදිනේ හැසිරීම. ඉතින් අදිනේ අපි දැක්කා විකුණුම් පීඩනය. ඒ වගේම දැනට තාක්ෂණ අනුකූලව ගත් කල කාල රාමු තුනක්ම ඍණාත්මක මට්ටමකයි තින්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මෙවැනි දැඩි විකුණුම් පීඩනයක් ලැබෙන්නේ. ඒ වගේම සිරු දින මතක තබා ගත යුතුයි පසුගිය දිනවල එහෙම නැත්නම් පෙබරවාරි මාසේ පටන් ගන්න කලින් ජනවාරි මාසේ සිදුවන සිදුවීම් එක මේ දේ සිදුවේ යුතුයි කියන එක සම්ප්‍රදායකට පැමිණීමට නම් ඒක තමයි ස්වභාව ධර්ම කියන්නේ. මේ දේ කාටවත් වළක්වන්න බෑ. ඉතින් ඒක තමයි අතරම තාක්ෂණික විශ්ලේෂණය කියන්නේ. අපි ඒ දේවල් දකින්නේ මේ තාක්ෂණික විශ්ලේෂණය හරහා. එහෙම නැතුව මේ අපි හිතට එන දේ එහෙම නැත්නම් නිකම්ම කිසිම පදනමක් නැතුව හෙට ග්‍රීන් හෙට රෙඩ් එහෙම නෙමෙයි පදනමක් ඇතුව කියන්නේ තාක්ෂණානුකූලව. ඉතින් ඒ දකින්න දේ අපි ඔබ වෙත ගෙනේ එන්නේ ඒ දකින්න ඇසින් ඔබට ඔබේ අවධානම උපරිමයෙන්ම කළමනාකරණය කරගන්න. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඉතින් මේ නරමන ඕගොල්ලෝ මේ කාරණා ගැන දැන් දැනුවත් ඇති කියලා. විශේෂයෙන්ම මේ තාක්ෂණික විශ්ලේෂණය කියන්නේ මොකද්ද කියන දේ ගැන පවා අඩුම ඉතින් ඔබ තමයි අද හැසිරීම. හෙට දින හැසිරීම ගැන අපිට පුරෝගතනයක් කරන්න පුළුවන්. මේ තාමත් විකුණුම් පීඩනය තියෙන වෙලාව
කැමරා ප්‍රයෝගෙන් විශේෂයෙන් දැන් කොටස් වල කලබල මානසිකත්වයක් තියෙනවා. කලබල මානසිකත්වයක් ඇති වුණාම මොකද වෙන්නේ? අර නිලට ගන්න ඉන්න පාර්ශව පවා කොටස් වල ඒ නිලට ගැනීම වලින් ඉවත් වෙනවා. මොකද ඔවුන් දන්නවා කලබලකාරී මානසිකත්වයක් තියෙන්නේ තව තව කොටස් විකුණුම පීඩනය වැඩි වෙනවා. ඒ නිසා නිලට ගන්න කවුරු හරි නම් ඔවුන් තව පොඩ්ඩක් පිටිපසටලා ඉන්නවා මේ පැනික් එක. එහෙම නැත්නම් මේ විකුණුම පීඩනය තව දුරටත් වැඩි වෙනවා. මොකද ඔවුන් දන්නවා ඩිස්කවුන්ට් එහෙම නැත්නම් තවත් අඩුවට කොටස් නිලට ගන්න පුළුවන් කියලා නිලට ගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ පැනික් වුණාම වෙන්නේ කොටස් වල. මුලින් තාක්ෂණ අනුකූලව ගත්තහම තව දුරටත් ඍණාත්මකයි. මම කලින් කිව්වේ කාර්යාම තුනක්ම දැන් ඍණාත්මකයි. නමුත් අපිට හෙට දිනේ ආරම්භයේදී යම් කිසි මන්දගාමී හිසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ සමස්ත මිලේශගේ මත ඇත්තරම විකුණුම් පීඩනයක් තිබුණත් මන්දගාමී හිසිරීමක් මොකද තරමක ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන් උදෑසන කාලයේ විශේෂයෙන්ම. එහෙම නැත්නම් කොටස් වල ආරම්භ කළා යම් කිසි වෙලාවක් යනකම් මොකද තාක්ෂණ අනුකූලව ගත් කල ඒ රටාවේ දැනට ඉල්ලුමක් ඇති වෙන අවස්ථාවක තමයි සමස්තමිලේශගේ තියෙන්නේ. නමුත් සමස්තයක් ඉදිරියට ගත්තාම තවමත් ඍණාත්මකයි කොටස් වල සමස්තමිලේශගේ විකුණුම් පීඩනයක් තියෙන වෙලාවක ඒවා කලබලකාරී මානසිකත්වයක් ආරෝපණය වෙමින් පවතින කාලවක වුණා. ඉතින් අවධානම කරමින් කලමනාකරණය කරගත යුතුයි මෙවැනි කොටස් වල දැනටමත් ආයෝජනය කරලා නම් ඉන්නේ. ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනා නම් ඔබට සුදුසුයි අත්තටම මේ ටර්බියුලන්ස් පීරියඩ් එක නැත්නම් මේ කලබලකාරී වතවානුව පොඩ්ඩක් මග අරනකම් මේ කොටස් වල ස්ථාවර තත්ත්වයකට ස්ථාවර මට්ටමකට එනකම් පැහැදිලි මට්ටමකට එනකම් කන්ෆර්ම් වෙනකම් ස්ථිරත්වයක් දකින්න ගන්න තාක්ෂණ අනුකූලව ඉවසීම තමයි හොඳම දේ. හොඳයි ඒ දෙත් මතක් කරමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. මම හිතනවා විශ්ලේෂණය ඔබ සිද්ධ කරන්න පැහැදිලි කියලා. නමුත් ඔයගොල්ලන් ගැටලු දිනන නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි subscribe කරන්න. ඒ වගේම ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන් Facebook, Twitter වගේ Instagram හරහා. ඊට අදාළ link පහල description තියෙන්නේ දැක්වෙනවා. ඉතින් එහරහා ඔබට එක click එකකින් සම්බන්ධ වෙන්න පුළුවන් සාර්ථක ආජීවකයක් වෙන්න මඟ පාද ගන්න පුළුවන් මේ දේවල් පිළිපැදලා එන්න නැත්නම් නිවැරදි මඟ පෙන්වීම ඇතුළු. හොඳයි එහෙනම් නැවතත් හෙට දින අද කොටස් වෙනකොට වීඩියෝකින් ඔබ සියලු දෙනා හමු වෙන තෙක් ඉහින් එන්න ඔබ සැමට අයබෝවන්.